කියන පාරේ බස් නැවතුමක් නැවති කියනකොට අපේ විතරේ නැවති කියන ඉඩම් රටේ කරනවා අප විතරේත්ම ප්‍රමේන් වැඩි වෙනවා අපෙන් ඉවතර යනකොට ප්‍රමේන් අඩු වෙලා යනවා මේක සංසිද්ධිය ඊට පස්සේ තනුව දැන් නගරේ තියෙනකොට සංගීත සම්දර්ශනය නගරේ තියෙන සංගීත සම්දර්ශනය මේ සංගීත සම්දර්ශනේ දෙසට ළමයි ටිකක් යනවා බලන්න संगीत शब्द ඉවතර යන්න යන ශබ්ද අඩු වෙනවා. මේක සංසිද්ධිය. අන්තික තමයි ඕගොල්ලෝ දැන් පන්ති කර ඉන්නකොට ප්ලේන් එකක් එනවා. දැන් ප්ලේන් එක ඕගොල්ලන්ගේ ගේ ගාවට එන්න එන්න ශබ්ද මොකද එන ක්‍රමයෙන් වැඩි වෙනවනේ. ප්ලේන් එක ඕගොල්ලන්ගේ ගේ ගාවට එන්න එන්න ශබ්ද වැඩි. ප්ලේන් එක ගේ ගාව පසු කරපු ගමන් ශබ්ද මොකද එන මෙයා ක්‍රමයෙන් අඩු වෙලා යනවා. बैसीकोट මෙයාට චූන් පායකේ සද්ද ටික ටික එන්න එන්න වැඩි වෙනවා. ඒ කියන්නේ මෙයාට කවදා හරි පාන් ගන්න පුළුවන්. කිලෝමීටර් 10ක් අර ගිහිලා පාන් ගන්න පුළුවන්. හැබැයි මෙයා යන යනව ශබ්ද ක්‍රමෙන් අඩු වෙලා යනවා. ඒ කියන්නේ දැන් අර පාන් අරගෙන වාහනේ ඈතට ගිහිල්ලානේ. එතකොට ශබ්ද ක්‍රමෙන් අඩු වෙලා ගියා. ඒතරෙ මෙයාගේ ওই අවස්ථාව දෙකේම දෙන්නේක චරිතයක් තිබ්බනේ. දෙන්නේක චරිතයක් තිබ්බා. बस नीने मगिया निश्चल भेटिया एंबुलेंस आपहाम शब्दे वेडी एंबुलेंस इवतरे शब्द मेन अडवेला इतकोट ध्वनि तरंग प्रभुतम चरित निरीक्षक निश्चल भेटिया सापेक्ष चलते प्रभव चरित विनवा निरीक्षक निश्चल දැන් දේනි අවස්ථාවේ සංගීත සම්දර්ශනයේ තියෙනකොට ප්‍රභවයේ නිශ්චලයි. සංගීත දර්ශන එහෙම ඉදුවක් නැහැනේ. ළමයා තමයි ඉදිරිය යන්නේ. නිරීක්ෂකයා ඉදිරිය යනවා. එතකොට ප්‍රභවයේ නිශ්චලයි නිරීක්ෂකයා චරිතය. අනසාපේක්ෂත්වයක් තියෙනවා. විතර යනකොට ශබ්ද වැඩි, ඉවතර යනකොට ශබ්ද අඩුයි. ඔන්න ඒක තමයි. දැන් චූන් පාන් වාහනේ පස්සේ ගිරවනකොට දෙන්නම් චරිතය. දෙන්නම් චරිත වෙනකොට ශබ්ද ක්‍රමයෙන් වැඩි වෙනකොට එළවණ කෙනාගේ වේගය වැඩි ශබ්ද ක්‍රමයෙන් අඩු වෙනකොට අර වාහනේ චූම්පා වාහනේ වේගය වැඩි එහෙනම් ඒ අවස්ථා තුනේදී උනේ ප්‍රභවයක් හා නිරීක්ෂකයෙක් අතර සාපේක්ෂ චලිතයක් වුණා මේ සාපේක්ෂ චලිතයක් වෙනකොට ප්‍රභවේ නිකුත් කරන සංඛ්‍යාතයට වඩා මේ නිරීක්ෂකයාට ඇහෙන සංඛ්‍යාතයේ වෙනස් වෙනවා මේ වෙනස් වීමේ ප්‍රතිඵලෙ ඉස්සල්ලාම් ප්‍රති හොයාගන්නේ ජොහාන් ඩොක්ටර් කියන විද්‍යාඥයා ඒ නිසා මෙන්න මේ සංසිද්ධිය අපි කියනවා ඩොප්ලර් ආචරණය කියලා අපි කියන්නේ මෙයා මේ සංසිද්ධිය හොයාගන්නේ වර්ෂ 1942 දී ජොහාන් ඩොක්ටර් කියන ඕස්ට්‍රියානු ජාතිකයා තමයි මෙන්න මේ සංසිද්ධිය හොයාගත්තේ එතකොට දැන් ඩොප්ලර් ආචරණයක් වෙන්න නම් ඕනෑම වස්තු දෙකක් අතර සාපේක්ෂ චලිතයක් වෙන්න ඕනේ. දැන් හිතන්නකෝ මෙන්න මෙහෙම. දැන් ඔයගොල්ලෝ දුම්රිය ස්ථානයට යනවා දුම්රියක. දැන් දුම්රිය ස්ථානේ දුම්රිය නතර කරලා තියෙනවා. ඔයගොල්ලෝ නතර වෙලා වාඩි වෙලා ඉන්නවා. පුටුව වාඩිලා ඉන්නේ. දැන් දුම්රිය සයිරන් එකක් ගහනවා. ඒ සයිරන් එකේ ශබ්දය එයා නිකුත් කරන සංඛ්‍යාතයෙන් අපිට ඇහෙනවා. හේතු තමා ජුම්රියත් නිශ්චලයි ඕගොල්ලොත් නිශ්චලයි
දැන් දුම්රිය සයිරන් එක ගහාගෙනම ටික ටික දුම්රි ස්ථානෙන් ඉවතර යනවා. දුම්රි ස්ථානෙන් ඉවතර යන්න යන්න දැන් මොකද වෙන්නේ? ඒ සයිරන් හඬ ක්‍රමයෙන් අඩු වෙලා යනවා නේද? එතකොට ඒ හඬ වෙනස් වෙන්නේ ඒ ප්‍රභවය හා නිරීක්ෂකය අතර සාපේක්ෂ අර්ථයක් සිදු වන විට. දැන් ඔක සාමාන්‍ය ජීවිතේ දෙකල තියෙනවා. දැන් ළමයි දිනේ ග්‍රවුන්ඩ් එකක් වටේ දුවනවා කියන්නේ. ළමයි දිනේ ග්‍රවුන්ඩ් එකක් වටේ දුවනකොට දින්නම එකම ළඟ ළඟ දුවනවා. සමාන්තරව දින්නම දුවයනවා. අරයා කතා කරන ශබ්ද මෙයාට ඇහෙන. ටික වෙලාවක් යනකොට එක ළමයෙක්ගේ වේගය වැඩි වෙලා එයා ඉස්සරහට යනවා. අනිත් ළමයා පස්සට යනවා. දැන් පස්සින් එක්කෙනා කතා කරාට ඉස්සරහා යන කෙනාගේ ශබ්ද ටික ටික අඩුවෙන් අඩුවෙන් යනවා. හේතු තමයි එක්කෙනෙක් ප්‍රවේගය වැඩි අනිත් එක්කෙනාගේ ප්‍රවේගය අඩු. එහෙනම් සාපේක්ෂ ප්‍රවේගයක් තියෙනවා. එහෙනම් මේ ඩොප්ලර් චලනය කියන සංසිද්ධිය ඇතිවන්නේ යම් වස්තු දෙකක් අතර මෙන්න මේ සාපේක්ෂ චලිතයක් සිදු වෙන විතරයි. ඒ නිසා මේ ඩොප්ලර් චලනය සිදු කරලා පුතේ අවස්ථා දෙකක් තියෙනවා. අවස්ථා තුනක් තියෙනවා. එකක් තමයි පළවෙනි අවස්ථාව අපි කියන්නේ මේ ඩොප්ලර් චලනය. ඩොප්ලර් ආචරණය. ඒක පළවෙනි අවස්ථාව තමයි. මේ නිරීක්ෂකයා නිශ්චලව මෙයා ප්‍රභවයේ චරිතවල අවස්ථාව චරිතවල හරියට මේ වගේ මේ තියෙන බස් නැවතුමේ ඉන්න මගියාන මගියාන මේ පැත්තට අර ඇම්බියුලන්ස් එක එනකොට මේ දිශාවට ශබ්දේ වැඩි වෙනවා. ශබ්දේ වැඩි. මෙයා ඉවතට යන්න යන. දැන් ශබ්දේ මොකද වෙන්නේ මෙයා? අඩු වෙනවා. ශබ්දේ අඩු වෙනවා. හරි. ඒකව දෙවෙනි අවස්ථාවේ ප්‍රභවයේ නිශ්චල නිරීක්ෂකයා චරිත වෙන්න පුළුවන්. දැන් ප්‍රභවයේ නිශ්චල කියන්නේ දැන් අර සංගීත සම්දර්ශනය එක. දැන් කට්ටිය හෝ ගාලා සින්දු කියනවා නටනවා. දැන් නාමේ මේ දිශාවට යනවා. දැන් ශබ්දේ වැඩි වෙනවා. මේ ළමයා මෙයා පසු කර යනවා. දැන් ශබ්දේ මොකද වෙන්නේ මෙයා? අඩු වෙනවා. අඩු වෙනවා. තුන්වෙනි අවස්ථාව තමයි ප්‍රභවේ හා නිරීක්ෂකයා යන දෙකම චාරිත්‍රවලට ඒ කියන්නේ මෙන්න රාමය දුවනවා අර පාන් වාහනේ පස්සේ. මෙයාගේ ප්‍රවේගයේ V1 මෙයාගේ ප්‍රවේගයේ V2 V1 විශාල V2 දැන් මෙයා V1 විශාලව V2 ට වඩා ශබ්දේ වැඩි වෙනවා. මෙයා V2 විශාල V1. V2 විශාල V1 නා ශබ්දය අඩු. දැන් ඔන්න ඔයාලේ සංස්කෘතික ලෝකවල දැකලා තියෙනවද නැද්ද? දැක්ක නැහැ පුතේ ඇහුවා නේද? දැන් වැඩි ඕනේ නැහැ ඉස්කෝලේට යනවා කියන්නකෝ. බස් එකෙන් බෑලා ඉස්කෝලේට යන්න යන්න ඉස්කෝලේ ලොකු සද්දයක් එනවා. ඉස්කෝලෙන් ඉවතර යන්න යන ශබ්ද ටික ටික අඩු වෙනවා නේද? මෙන්න මේ සංසිද්ධිය අපි කියන්නේ කවුද කියන්නේ? මෙයා ඩොප්ලර් ආචරණය කියලා අපි කියන්නේ. ඩොප්ලර් කියලා කියන්නේ ඩොප්ලර් කියලා කියනවා.
ඩොප්ලර් ආචරණය කියලා කියනවා. එහෙනම් අපිට ඩොප්ලර් ආචරණයක් වෙනනම් ධ්වනි තරංගයක් හා ධ්වනි තරංගයක එකට ප්‍රභවයක් හා ඒ අස නිරීක්ෂකයෙක් අතර සාපේක්ෂ චරිතයක් වේ. මෙන්න මේ සංසිද්ධිය කියන්නේ කොහොමද මෙයා ඩොප්ලර් ආචරණය කියලා අපි කියනවා. පැහැදිලිද? යනුත්තේ මාතෘකා ඩොප්ලර් ආචරණය. ध्वनि तरंग प्रभव ध्वनि तरंग प्रभव हा ए आसन निरीक्षके कतर ए असन निरीक्षके कतर सापेक्ष चरित्रयक् सिदुवन विट सापेक्ष चरित्रयक् सिदुवन विट ප්‍රභවයේ නිකුත් කරන සංඛ්‍යාතයට වඩා ප්‍රභවයේ නිකුත් කරන සංඛ්‍යාතයට වඩා ඒ ආසන නිරීක්ෂකයාට සංඛ්‍යාතයේ වෙනස් වීම සහය වරක් කියන්නකෝ මේ මැදින්. ඉතපති මේක ලියලා කියන්න. ඒ ආසන නිරීක්ෂකයාට සංඛ්‍යාතයේ වෙනස් වීම. ශ්‍රවණේ වීමේ ප්‍රතිඵලය. ශ්‍රවණේ වීමේ ප්‍රතිඵලය. ඩොප්ලාචරණේ නම් තියාගත් පෙරුච්චි කටි ආපා බලන්න ධ්වනි තරංගයක් නිකුත් කරන ප්‍රභවයක් හා ඒ ආසන නිරීක්ෂකේ අතර සාපේක්ෂ චලිතයක් ඇතිවෙන විට ප්‍රභවයේ නිකුත් කරන සංඛ්‍යාතයට වඩා නිරීක්ෂකයාට ශ්‍රවණය වන සංඛ්‍යාතය වෙනස්ීමේ ප්‍රතිඵලය වෙනස්ීමේ ප්‍රතිඵලය ඩොප්ලාචරණේ නම් පල්ලෑරුල කියන්නේ පහත උදාහරණ සලකන පහත උදාහරණ සලකන මාර්ගයේ නිශ්චල මාර්ගයේ බස් නැවතුමක අකේක මාර්ගයේ බස් නැවතුමක නැවතී සිටින මගියෙකුට
නැවතී සිට මගියෙකුට ඈතින් එන ගිනාන රථයක ඈතින් එන ගිවන් රථ ගිලන් රථයක හඬ ක්‍රමේ වැඩි වන අතර එය තමාගින් ඉවතට යත් එහි හඬ ක්‍රමෙන් අඩුවේ ප්‍රවිධ වාට ඇහෙනවා නම් අහන් ඉන්න මේ වාක්කෝ අකුණු ගන්නවා නම් ලී වෙන්න කමන්නේ අකුණු තමයි ගහන්නේ අකුණුද ගහන්නේ එන ටිකක් ලී වෙන කමන්නේ देख देख संगीत संदर्शन देश संगीत संदर्शन देश एवं लमाइन पीड़ित එහි හඬ ක්‍රමෙන් උස්සු එහි හඬ ක්‍රමෙන් උස්සු එසන අතර ඒ තමාගින් ඉවතට යත්මි. සෝරි. එසන අතර ළමයි සංගීත සම්දර්ශෙන් ඉවතට යත්මි. එහි අඬ ක්‍රමෙන් අඩු තුන आइसक्रीम रथयाक आइसक्रीम रथयाक पशु पशु हंबायन लावे ओहु रथेट लगावत
ඔහු රතේට ළඟාව. ක්‍රමේ උස්ව ඇසෙන අතර රතේ තමාගේ ඉවත්ව යන්නේ ඈතර යන්නේ रते तमागिन ऐत्रयन एही हान प्रवेल अदु अनुच्छेद्य निरीक्षकया प्रभवे निरीक्षकया प्रभवे මාත්‍යයට සාපේක්ෂව සිටවන චරිතය නිසා මාත්‍යයට සාපේක්ෂව සිටවන චරිතය නිසා තරංගයක සංඛ්‍යාතයේ සිදුවන වෙනස් වීම තරංගයක සංඛ්‍යාතයේ සිදුවන වෙනස් වීම डोप्ला आचरणे डोप्ला इफेक्ट डोप्ला इफेक्ट लेसे हैं दिन में सर आई क्या लोग इधर निमसान सिद्धिय निरीक्षकया हां प्रभवे माध्यर सापेक्षव सिद्धुवन चलते रिसा තරංගයක සංඛ්‍යාතයේ සිදුවන වෙනස් වීම ඩොප්ලාචර්ණේ නම් වේ මෙය ප්‍රථමයෙන් අධ්‍යයනය කරන ලද්දේ මෙය ප්‍රථමයෙන් අධ්‍යයනය කරන ලද්දේ वर्ष 1942 वर्ष 1942 ऑस्ट्रियानुजातिक भौतिक विद्याक्षेत्र वन भौतिक विद्याक्षेत्र जोहान डॉप्लर विसिनी डोप्लाचरणे नवीन है दिन में डोप्लाचरणे नवीन है दिन में
ධ්වනිතරංගවලට පමණක් නොව ධ්වනිතරංගවලට පමණක් නොව පොදුවේ සෑම තරංගයකටම සිදුවේ අනුච්ඡේද එවිට ඩොප්ලර් ආචරණ ඩොප්ලර් පාත පරි පාත පරි ආකාර තුනකට පාත පරිදි ආකාර තුනකට සිදුවිය හැකිය සිදුවිය හැකිය බාල එක දෙක තුන කියලා පුතේ ගන්න බාල
අවස්ථාව තුන ගත්තද निरीक्षकया निश्चलो प्रभुवे चलितेन अवस्था देख प्रभुवे निश्चलो निरीक्षकया चलितेन अवस्था तुन प्रभवेहा निरीक्षकया देखम चलितेन अवस्था लेर एरो काट्टी अतुसन्न ताव लेरवाद अरे अदगन्न अनकटिया तीव्रद देंबेन अपने डुप्लाचर ने ढे हेतु तमा वे सापेक्ष चरित्या कथ्वी तो कुट देंगे सापेक्ष चरित्या कथ्वी ने कुट ने तरंग वाला शीर्ष गातुत है मैं कहाँ समान दुर्गिन पेड़ लाती बहुत तापिते ये रिश्ते में श्रवणीय है मैं
සාපේක්ෂ චරිතයක් ඇති වෙනකොට මේ සාපේක්ෂ චරිතයක් ඇති වෙනකොට මේ තරංගයේ තරංග ආයාම වෙනස් වෙනවා මේ තරංග ආයාම වෙනස් වෙනකොට තමා මේ සංසිද්ධිය ඇති වෙන්නේ එනිසා මේක අපිට පිළිතුරු රූප සරහන් පෙරකින් අපිට මෙයා පෙන්වන්න පුළුවන්